ഇവുവാൻ ബ്രാത്യ മമ നിങ്ങളെയൊക്കെ കറന്ന് ഹിത്വേ മീ ദേൻ ദേൻ പേകട കളിൻ മുഖത്ത് මම මේ ලයිව් එක කරන්නේ මුළු මහත් විදේශ ගත වෙලා ඉන්න අපේ ආදරණීය සහෝදර සහෝදරියන් අම්මලා තාත්තලා අක්කලා අයියලා නංගිලා මල්ලිලා දූලා පුතාලා හැමෝම වෙනුවෙන් මොකද අපි මේ කුවෙට් එකේ අද වෙනකොට අද මේ දැන් හවස වෙච්ච දෙයක් නිසා ඉතාමත්ම කනගාටුදායක සිද්ධියක් වීම නිසා තමයි මම මේ ලයිව් එක කරන්න හිතුවේ. නැත්තම් මං ඇත්තටම අපේ ලාංකේයයේ ජනතාව සිංහල ජාතිය විශේෂයෙන් වෙනුවෙන් මම කිසිම දෙයක් කිසිම වචනයක් කතා කරන්නේ නැහැ කියලා හිතුවේ. නමුත් මට කතා කරන්න සිද්ධ වෙනවා. මේ අද හවස වෙච්ච දෙයක් ගැන මම මුලින්ම ලංකාවේ අතිගරු ජනාධිපතිතුමාගෙන් සහ අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් මං ඉල්ලීමක් කරන්න හිතුවා. මම මීට කලින් ලියලා දානවා, ෆොටෝස් දානවා, ඉල්ලීම් කරලා දානවා. නමුත් කිසිම කෙනෙක් අපේ මේ විදේශ ශ්‍රමිකයන් ගැන ඇහැරලාවත් බැලුවේ නෑ, එක වචනයක් කතා කරේ නෑ. එහෙමත් කෙනෙක් තමයි කතා කරේ. නමුත් මේ මිනිසුන්වත් කතා කරන්න අද අවස්ථාව නෑ. මං ගරු ජනාධිපතිතුමාගෙන් වැඳලා ඉල්ලනවා, ගරු ජනාධිපතිතුමනි, මේ කුවෙට් එකේ අපේ අහිංසක මිනිස්සුන්ගේ ජීවිත මෙම් වැලි පොලොවට යට වෙනවා. ඇත්තටම කියනවා නම් දරා ගන්න බැරි දුකක් තියෙන්නේ අද නම් මට. මොකද්ද මේ වෙන්නේ කියන එක අදාහ ගන්න බෑ. මොකද අපේ හොඳ හිතවත් චන්ද්‍රලාල් අයියා කියලා මං කිය අපි කියන්නේ මම කියන්නේ ලාල් අයියේ කියලා මට මීට සති 3කට කලින් මාත් එක්ක කතා කරා. ඒ කතා කරපු මිනිහා මේ දැම් වෙනකොට මේ කුවෙට් එකේ සුලබි කාත්තල වැලිලා ගියා. මම වැඩි විස්තර කතා කරන්නේ නැහැ. මොකද මං සෑහෙන වෙලාවක් ඒ අයියාගේ දුක දරා ගන්න බැරුව මට ගල් ගහ මාව ගල් ගහලා මොකද්ද මේ උනේ කියන එක අදාහ ගන්න බැරුව මම සෑහෙන වෙලාවක් ඉකි ගගා. මට මං ඇඬුවේ නෑ, මට ඇඬුණා. මොකද මං හරි සංවේදී. මම කොම කියනවා නම් මෙන්න මේ ඉන්නේ මහින්ද මහත්තයා වෙනුවෙන් සෑහෙන්න මුදල් නැති කරපු, ශ්‍රමය නැති කරපු, වචන වලින් හැම දෙයක්ම කරපු හොඳ මනුස්සේ. ඒ මනුස්සය අද මෙන්න මේ විදියට අවසන් ගමන් ගියා. මේ තියෙන්නේ යාගේ බොඩි එක වාහනේ ඇතුලේ. ඇම්බියුලන්ස් එකේ වෙන්න මේ ගෙනියනවා කනත්තට. මේ අද හවස 6ට 5ට මැරුණා. 6 වෙනකොට වලල්ලත් ඉවරයි. මම වැඩි විස්තර කතා කරන්නේ. මෙන්න මේ වගේ චූටි කැලලක තමයි මේ සද්දන්ත පුද්ගලයා දැන් මේ වෙනකොට යට වෙලා තියෙන්නේ. දරා ගන්න බැරි දුකක් වේදනාවක් තියෙන්නේ. අනේ මොකද්ද මේ අපේ ලාංකික ජනතාවට වෙන්නේ? අපේ මිනිස්සු මෙහි අඬා වැළපෙනවා. ඈ මේක කාටවත් බලන්නවත් හම්බුන්නේ නැහැ. බලන්න දෙන්නෙත් නැහැ. ඉතින් මම ඒ වෙනුවෙන්
මේ වැලි පොලොවට යට වෙන්න කලින් ගරු ජනාධිපතිතුමනි අපේ විදේශ ශ්‍රමිකයන් ලංකාවට ගෙන්නා ගන්න කියලා මං ඉල්ලීමක් කරනවා. අපේ සිංහලයම අපට වළකපනවා. හැබැයි මුකුත් දාන්න එපා. මම මේ කතා කරන්නේ මේ සහෝදරයගේ වියෝ වෙනුවෙන්. මොකද දරා ගන්න බැරි දුකක් තියෙනවා. මේ 17 වෙනිදා ලංකාවට දරුවෝ තමන්ගේ භාර්යාව නෑදෑයෝ බලන්න හින්ද හිටපු කෙනා තමයි මේ අද මේ වෙනකොට මහා පොළොවට යට කරලා දැම්මේ. අදා ගන්න බෑ කාටවත්. ඒක නිසා අපි මහින්ද සුලඟේ ඉඳන් මේ වෙනකන් හිටියා අපෙත් දැන් හිට කලකිරිලා. ඒවා නෙමේ දැන් අපි කතා කර යුත්තේ. වේදනයි අපිට. ඇත්තටම වේදනයි. අපේ ලාංකිකයෝ දිනාර 400 ගණන් වලට 300 ගණන් වලට ටිකට් නොදම ගෙදර හරි නිරෝධායනය වෙන්න ගරු ජනාධිපතිතුමනි මේ මිනිස්සු අහිංසක මිනිස්සු ගොඩක් බලාපොරොත්තු තියාගෙන ආවේ. නමුත් ඒ බලාපොරොත්තු අද සුන් වෙලා. මං හිතන්නේ මේ කුවේටිත් අපට ඒවා මේවා කියනවා. ඇයි ඔයාලගේ රටේ එයාපෝට් වහගෙන ඔයාලගේ රටට ඔයාලගේ මිනිස්සු ගන්න නැත්තේ කියලා අහනවා. අපෙන්ම අහනවා. ඉතින් ඒවා අපිට අහන්න සිද්ධ වුණේ අපේ රජේ ලොකු ලොක්කන්ගේ අයට නම් මොනවා වුණත් ප්‍රශ්නයක් නැහැ. එයාලාට හැදෙන්නෙත් නැහැ අපේ මේ දහදුක් විඳින අම්මල අයියලා සහෝදර සහෝදරිය තම අද වෙනකොට දුක් විඳින්නේ. ඒ හින්දා මම කරුණා කළා ගරු ඔය 225 දෙනෙක් ඉන්නවනේ පාර්ලිමේන්තුවේ. ඒ 225 දෙනාගෙනුත් ජනාධිපතිතුමාගෙනුත් අගමැතිතුමාගෙනුත් හෘදයාංගම මම ඉල්ලා සිටිනවා. අනේ මේ මිනිස්සු මේ වැළලෙන්න යවන්න එපා. ඔය එන එන ෆ්ලයිට් එකක හරි එන්න එයාපෝර්ට් එක ඇරලා එයාපෝර්ට් එක ඇරියේ නැතත් කමන්නේ ෆ්ලයිට් එවල මේ මිනිස්සු ගන්න. අපිට මේ ඉස්පිරිතාලයකට යන්න බෑ. මිනිස්සු දවසක් හිටියොත් දිනාර 10ක් ගෙවන්න වෙනවා. මිනිස්සුන්ට නෑ සල්ලි. වීසා නෑ. කම්පැනි වහලා. හන්න නෑ. අහිංසක දරු පැටව ගෙවල් බිත්ති අතරට කොටු වෙලා. ඒ ළමයිට එන්න බෑ. අම්මයි තාත්තයි දුවයි පුතයි ඉන්නවනම් 450 ඒවා කීයක්ද? කොහොමද එන්නේ? නෑ. ඒවා හිතන්න ඕනේ. මිනිස්සෙකුට උහුල ගන්න පුළුවන් ටිකට් පතක මිලය දාලා නිරෝධායනය වෙන්න යන්න අවශ්‍යතාවයක් නැහැ. හොටෙල් පෝසත් කරන්න හොටෙල් වේලි වේලි තියෙන හොටෙල් පෝසත් කරන්න අපිට මේ දහදුක් විඳින සල්ලි වලින් කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඒ හින්දා කරුණාකරලා ගරු ජනාධිපතිතුමනි ඔබතුමා පත් කෙරුවේ අපේ රටට හොඳ සේවයක් වෙයි කියලා. මේ මිනිස්සු ටික ගෙන්න ගන්න. මෙහෙ වැළලෙන්න අරින්න එපා. කාත් කවුරුවක් නැහැ. කිසිම කෙනෙකුගේ පිහිටව කරණක් නැහැ. ඒ හින්දා මම හැමෝගෙම ඉල්ලා සිටින්නේ මේ අපේ අහිංසක ජනතාව ඔය මව් රටට ගෙනල්ලා දාගන්න. ඔය මැරුණත් කමන්නේ වතුර ටිකක් බීලා හරි මැරුණට කමන්නේ. ඒක තමන්ගේ රට. මේ ලාල් අයියා අනේ මේ 17 වෙනිදා ලංකාවට එන්න කම්පැනි එකෙන් අස්සෙලා ඔක්කොම කරගෙන අද හවස පහ පාට තමයි ජීවිතෙන් සමු අරන් තියෙන්නේ. 6 වෙනකොට බලදාලත් ඉවරයි. ඔන්න ජීවිත රඟබඬල කියන්නේ ඕකට. අපේ මිනිස්සු මරා ගන්නවා. මං හැමෝගෙම ඉල්ලා සිටිනවා ඔය කුවකකන් අත්හැරලා එකමුතු වෙලා මිනිස්සුම යවා ගන්න ගෙන්ව ගන්න කියලා හඬ නගපල්ලා ඔක්කොම එකතු වෙලා. මරු ජනාධිපතිතුමනි අගමැතිතුමනි ඔබතුමන්ලාගේ අයනේ මේ දුක් විඳින්නේ.
ඔය පාර්ලිමේන්තුවේ ඉන්න ඔක්කොම සැප විඳින්න අහිංසක අපේ සල්ලි වලින්. අපි දහ දුක් විඳින සල්ලි වලින්. ඒවටවත් හරියන්න මිනිස්සු යදින ඒවා එකක් හරි වදිනවා. කවුරු වුණත් කමන්නෑ ඔය රට ඇරලා අපේ ලාංකික ජනතාව මෙහෙ වැළලෙන්න නොදී ගෙන්න ගන්න කියලා මම වැඳලා ඉල්ලනවා. ඇත්තටම කියනවා නම් දරා ගන්න බෑ, දුක වෙවුලනවා. මොකද අපි හොඳ සහෝදරත්වයෙන් හිටපු මිනිස්සේ මේ වගේ බල්ලු වගේ අපේ අය වැළලිලා යනවා. ඒක නිසා කරුණාකරලා මං ඉල්ලීමක් කරනවා. මම විතරක් නෙමෙයි අපේ මේ කුවෙට් එකේ ඉන්න ගොඩක් අය හැමදාම ෆේස්බුක් කරලා දානවා මොනවා හරි. ඒ එකකටවත් කන් දෙන්නේ නැහැ. ගරු මේ අපේ ශවේන්ද්‍ර සිල්වා මැතිතුමනි, ඔබතුමාට බුදු බව ඇත්තේ. අපේ මේ අහිංසක දෙමව්පියෝ සහෝදර සහෝදරියෝ මෙහි බල්ලෝ බලල්ලු වගේ වැලිලා යන්න ඉඩ නොදී මිනිස්සු කියන්නේ නිකම් ෆ්ලයිට් එවන්න කියලා. දිනකට 100කට වගේ ගානකට මිනිස්සුන්ට දරා ගන්න පුළුවන් ගානකට ටිකට් එකක් දාලා ෆ්ලයිට් දෙක තුනක් එවන්න මිනිස්සු බලන් ඉන්නවා. මේ මැරෙනවා මිනිස්සු දවසකට. දැන් අද 1000 ගාණක්, 1020 ගාණක්. අපි මිනිස්සුෙකුට හොස්පිටල් එකකට ගියත් දිනාර 10ක් ගෙවලා ඇඩ්මිට් වුණොත් ඒ දවසට 10 ගානේ. මම හිතනවා අපේ ටීනා මහත්මිය මේ වෙනකොට හොස්පිටල් වල ඉන්නේ, මුබාරක් හොස්පිටල් එකේ. එයා දැන් මාස 4ක්. එයාට දිනාර දැන් 5000 ගාණක් වෙලා ඇති. කවුද ඕවා ගෙවන්නේ? එහු තියෙන රටක අපි ජීවත් වෙන්නේ. ඒ හින්දා අපේ රටේ ඔය ඉහළ පෙළේ නැති ඇමතිවරුන්ගේ ඇස්කම් ඇහිලා, ඇස්කම් ඇස් පෙනිලා, මේවට පොඩ්ඩක් ඇහුම්කන් දීලා මේ මිනිස්සු ගෙන්ව ගන්න. අපේ රටේ අපිට වැළලෙන්නවත් මිනිස්සුන්ට පව් එන්න නෑ. දවසකට කී දෙනෙක් නම් අඬනවද? කී දෙනෙක් නම් යදිනවද? ඔය යදින එක යදුමක් හරි වදිනවා. හැබැයි කවදා හරි ඒක නම් වෙනවා. මොකද හිතට එකඟව නම්, මොකද මිනිස්සු අහිංසකයි නැතිබරිකම හින්ද ඇවිල්ලා තියෙන්නේ. තියෙනවා නම් කවදාකවත් ඔය මැති ඇමතිවරුන්ගේ දුවල දරු දුවා දරුවෝ නෑදෑයෝ මේ රටවල දුක් විඳින්නේ නෑ. අහිංසක මිනිස්සු තමයි දුක් විඳින්නේ. අහිංසක අපේ ඡන්දෙන් තමයි ඔය හැම කෙනෙක්ම කෝටිපතිය වෙන්නේ. නමුත් අහිංසක ඡන්දෙ දෙන මනුස්සයට කවදාකවත් සැනසීමක් නිදහසක් නැහැ. ඡන්දෙ ගන්න මිනිහා තමයි ඒකෙන් හැමදේම ප්‍රතිලාභ ලබන්නේ. මට බණී මිනිස්සු, කමන්නේ මම මෙච්චර දවසක් විඳ දරාගෙන හිටියා. අද නම් ඉන්නම් බැරිකමටයි මම මේක දාන්නේ. මට බයින්න එපා. බැන්නත් කමන්නේ. මම කතා කරන්නේ මුළු මහත් විදේශ ශ්‍රමිකයන් වෙනුවෙන්. ඒක ඉන්න මේ අද ලාල් අයියට වෙච්ච දේ තව කෙනෙකුට හෙට අනිද්දාට වෙන්න නොවි ඒ මව් රටට ගෙන්නා ගන්න කියලා මම ඉල්ලීමක් කරමින් වැඩි වෙලා මං කතා කරන්න කැමති නෑ. මොකද මට හරි දුකයි. මේ මිනිස්සයා ලංකාවට එන්න 17 වෙනිදා ටිකට් දාගෙන කම්පැනියෙන් අයින් වෙලා හැමදේම කරලා දුවා දරුවන්ට ගන්න දේවල් අරන් කොච්චර බලාපොරොත්තු තියාගෙනද අද මේ වෙනකොට වලපල්ලට ගියේ. ඒ මිනිස්සෙක් හිටනේ අද නම් අපිට හෙට. ඒක නිසා දැම්වත්
ලංකාවට එන අනිත් රටවල් වලට වඩා අපේ විදේශ ශ්‍රමිකයන් ගෙන්වා ගන්න කියලා මම ඉල්ලීමක් කරනවා. හරිම කනගාටුයි. හරිම කනගාටුයි. මිනිස්සුන්ට බෙහෙත් ටිකක් නෑ. ඇයි අපිට මෙහෙම වුනේ? අපේ රටවල් වල නායකයෝ තමයි මේ හැම දෙයකටම වග කියන්න ඕනේ. තමන්ගේ රටේ මිනිස්සු එක එක රටවල් වලට යවලා මේ මිනිස්සුන්ගෙන් විදේශ විනිමය උපයාගෙන මේ මිනිස්සුන්ට ඇහුම්කන් දෙන්නේ නැති රටත් එකම රට ලෝකේ අපේ රට. හැමෝම කියන්නේ ඒකයි. එකම රට අපේ ලංකාව. බංග්ලාදේශයට ඉන්දියාවට මේ මිනිස්සු යනවා. ටිකට් එක ඩිනාර් 100යි ඩිනාර් 95යි 80යි. සතියට හිමි දෙයින් ෆ්ලයිට් යනවා. මේ මිනිස්සු මෙහෙන් PCR පරීක්ෂණ කරන්නෙත් නැහැ. ඒ රටට ගිහින් තමයි කරන්නේ. ක්වොරන්ටයින් වෙන්නේ ගෙවල් වල. ඇයි අපේ එහෙම? අපි අපේ මිනිස්සු ගෙවනවා හොටෙල් වලට. ඈ? හොටෙල් කාරයෝද පොහොසත් වෙන්නේ? එහෙම හොඳ නැහැ. මේ මිනිස්සු දවස ගානෙම ඔච්චර දහදුක් විඳිනවද? හරියට වෙලාවට කන්නද? හරියට වෙලාවට නිදා ගන්නද? සමහරු පාන්දර පහට නැගිට්ටහම පාන්දර දෙක වෙනකන් අර ජීවිකාව මැෂින් එක වගේ අත් දෙක කකුල් දෙක. මේ රටවල් වල ඉන්න මිනිස්සු කොච්චර දුක් විඳිනවද කියලා බලන්න. ඔය ආපු මැති ඇමතිවරු කවුරුත් එක්කෙනෙක්වත් එක්ක කතා කරේ නැහැ. ඒ ගැන මං කනගාටු වෙනවා. මොකද අපිත් මැති ඇමතිවරු ගේන්න අපි මේ ගොඩක් අය සෞගේ දුන්නා. නමුත් අද අපිටම ලැජ්ජ හිතිලා අපිට කතා කරගන්න දෙයක් නැහැ. ඔය විදියට රට වහන්න එපා. පව් මිනිස්සු. මිනිස්සු මේ වගේ මැරෙන්නේ ජීවිතය අහිමි කරගන්නේ අපේ රටට අද එන්න ඒ කටයුත්ත තිබුණන එයාපෝට් ඇරලා මිනිස්සුන්ට එන්න ඉඩ සලස්සලා තිබ්බනම් මේ වගේ අහිංසක මිනිස්සුන්ගේ ජීවිත නාස්ති වෙන්නේ. එහෙම කරන්න එපා. අහිංසක මිනිස්සු පුංචි දරු පැටව කොච්චර ඉන්නවද? ඇයි එහෙම කරන්නේ? මේ විදේශ ශ්‍රමිකයන්ගේ එකක් එකෙක් කියන දෙයකට හරි ඇහුම්කන් දෙන්න. මං ගරු ප්‍රියංකර ඇමතිතුමාගෙනුත් ඉල්ලීමක් කරනවා. අනේ ඇමතිතුමනි, පුළුවන් අයුරින් අපේ මිනිස්සු ටික ගෙන්වා ගන්න කටයුතු සූදානම් කරන්න කියලා. අනේ ඔය ගෙවල් වලට හරි කමන්නේ. ලොකු ලොකු හෝටල් වලට හෝටල් කාරයෝ පෝසත් කරන්න ලෑස්ති කරන්න එපා. අහිංසක මිනිස්සු රොටි කෑල්ලක් කන්නේ. කණ්ඩ ඉඳගත්තහම වැඩකාරයෙකුට දහසරයක් කතා කරනවා. දහසරයක් අතෝදනවා. තේ එකක් බොන්න නෑ එක විනාඩි පහකට. එහෙමයි මේ දුක් විඳින්නේ. හැප විඳින අය ඇති. නෑ කියන්නේ. ක්ලාන්තාවෝ පිරිමි. අපේ ලංකාවේ හිටියත් වැරදි කරන කෙනා වැරදි කරනවා. වැරදි ඒවා අපිට වහන්න බෑ. හැමෝම එක වගේ නෑ. මිනිස්සු කමෙන්ට් දානකොට දානම දායි මේමයි කියලා එහෙම කියන්න එපා. අපි ඔක්කොම ලාංකිකයෝ.